පළමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකේ විඩාවට පත් වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිදානෝ හැම උදයකම මා තුල උනන්දුවක් ඇති කරවනසේක දෙවි සමිදුන් මාගේ කන් පහදා ඇත මා එතුමන්ට විරුද්ධව කැරලි ගැසුවේවත් එතුමන්ට පිටුපාගියේවත් නැත මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි මාගේ මුහුණ නිඳාවෙනුත් කෙල ගැසීමෙනුත් හරවා නොගතිමි මහොත්තම දෙවි සමිදානන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි මම නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි මා ලැජ්ජාවට නොපැමිණෙන බව දනිමි देव वचनय मिसेय मागे दिव्यनी उपमा अत्तनी मंद सियल्लो मा दिस बला कवड कम करती दत नियवा दिस वना मिसे कियती සමිතුන්ට ඔහු බාර විනි එතුමන් ඔහු ගලවා නොගන්නේ මන්ද සමිතුන්ට ඔහු ප්‍රියමනාප විනි එතුමන් ඔහු මුදා නොගන්නේ මන්ද මාගේ දෙවියනි ඔබ මා අත්හැරී මන්ද මන්ද නපුරු මිනිස්සු බලු රැලක් මෙන් මා වට කර ගත්තෝය මෙරවරයෝ රැලක් මා වටලා ගත්තෝය ඔහු මාගේ දැත්තිපා සිදුරු කළෝය මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත සතුරු මා දෙස රවා උරවා බලති මාගේ දෙවියනි ඔබ මා අත්හැරී මන්ද මාගේ වස්ත්‍ර තම තමන් අතර විදා ගනිති මාගේ සලුව ගැනීමට දාතු දමති හිමිතුමානිනි මා හැර දමා ඈත් නොවනු මැනව මාගේ බලය වන ඔබ මට පිහිටවන්නට කඩිනම් වූව මැනව මාගේ දෙවියනි ඔබ මා අත්හැරී මන්ද ඔබේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නේමි වැතිමතුන්ගේ සභාවේදී ඔබට ප්‍රශංසා කරන්නේමි හිමි සමිදානන්ට ගරුබිය ඇත්තෙනි එතුමන් පසසන්න ජාකොබ් වංශයේ සියල්ලෙනි එතුමන්ට ගෞරවය දෙන්න ඊශ්‍රායෙල් වංශයේ සියල්ලෙනි එතුමන් ඉදිරියේහි ගරුබියෙන් සිටින්න මාගේ දෙවියනි ඔබ මා අත්හැරී
මන්ද දෙවන දේව ප්‍රකාශනය ශුදෝ පාවුලුතුමන් විසින් පිලිපිවරුන් වෙත යවන ලද හසුනෙන් උපුටාගත් පාඨයකි උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරූ නමුත් දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙනම තබා ගත යුතු වස්තුවකයි නොසිතා තමන් වහන්සේම ත්‍යාජ කරගනිමින් වහලෙකුගේ ස්වරූපයක්ගෙන අප හා සමාන මිනිස් කෙනෙක් වූසේක මනුෂ්‍යාකාරයෙන් සිටමින් උන්වහන්සේ මරණය එනම් කුරුසියේ මරණය දක්වා පහත් වී කීකර වූසේක එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනට නංවා සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන්වහන්සේට දුන්සේක එසේ කළේ ස්වර්ගයේහිද පොළොවේහිද පාතාල ලෝකයේහිද සියල්ලන් ජේසුස් යන නාමයට දන නමන පිණිසත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සම්විතානන් වහන්සේයි දෙවිපියනන් වහන්සේගේ මහිමය සඳහා සෑම දිවකින්ම ප්‍රකාශ කරන පිණිසත්ය දේව වචනය මෙසේය කෙතු සම්විතානන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ගොක්කිරිදායන් අපි අපගේ ශුද්ධ වූ සතිය ආරම්භ කරනවා මෙම සතිය පුරාවටම අපි ක්‍රිස්තුස් වහන්සේගේ රසිකයෙකු වන්නට නොවේ උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු වන්නට ඇරයුම ලබනවා අපි ඒ දේ කරගන්නේ කෙසේද කියා මේ සතිය පුරාවටම අපි මෙනෙහි කරන්නට උත්සාහ කරමු අද දිනේදී අපි සාමාන්‍යයෙන් ගොක්කිරිදා කියලා කියනවා අපි හිතන්නේ මේ ගොක්කොල තමයි අත්‍යවශ්‍යම දේ කියලා මේ ගොක්කොල තුල කිසිම බලයක් නැහැ මේ ගොක්කොල සංකේතයක් විතරයි අපි මේ ගොක්වලින් කුරුසයක් සාදා ගන්නවා ඒ අපි ස්ථාපිත කරන්නේ අපේ ගෙදර දොර කඩ එයින් අදහස් කරන්නේ මොනවද යක්ෂ බලවේගවලින් අපට ආරක්ෂාව ලැබෙනවයි කියන එක නොවේ අපි නිවසට ඇතුල් වෙද්දිත් නිවසෙන් පිට වෙද්දිත් අපි මේ කුරුසිය දරන කිතුණුවන් කියන එක මතක් කර ගැනීමයි අපි නිවස තුල සිටියත් නිවසෙන් බැහැරව සිටියත් අපි කිතුණුවන්සේ ජීවත් විය යුතුයි කියන එක මතක් කිරීමේ සංකේතයක් පමණයි ඒ තද දිනේදී වැදගත් වන්නේ ගොක්කොල නොවේයි අද දිනේදී වැදගත් වන්නේ අද කියවනු ලබන ඒ සුවිශේෂ පාඨයයි අපේ ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියට අද දිනේදී සවන් දෙනවා ඇයි අපි උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියට මෙතරම් වැදගත් ස්ථානයක් ලබා දෙන්නේ කිතුණු ජීවිතය තුල ස්වාමින් වහන්සේගේ දුක් විඳීම මරණය සහ උත්ථානය ඉතාමත් වැදගත් එය තමයි අපි පාස්කු අබිරහස කියලා කියන්නේ ඒ අබිරහසෙන් තොරව අපට ජීවිතයක් නැහැ එම නිසායි මේ සතිය අපි ශුද්ධ වූ සතිය හැටියට ප්‍රකාශයටපත් කරමින් මේ අබිරහස තේරුම් ගන්නට උත්සාහ කරනවා අද දිනේදී අපි මාක්තුමන්ගේ සුවිශේෂයට අනුව ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය මෙනෙහි කරනවා මාක්තුමා අපට අපේ දුක් වේදනාවන් වල තාඩන පීඩන වල ස්වාමින් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි ජීවත් වන්නේ කෙසේද කියන එක අපට පැහැදිලි කර දෙනවා මාක්තුමා උන්වහන්සේගේ එතුමන්ගේ සුවිශේෂ ග්‍රන්ථාරූඪ කරේ කිතුණුවන් තාඩන පීඩන මැද්දේ ජීවත් වූ ඒ මොහොතකදී එනම් ක්‍රිස්තු අනුගාමිකයෙක් කළ යුත්තේ මොනවාද තමකම නසා තමන්ගේම කුරුසිය රැගෙන ස්වාමින් වහන්සේ අනුගාමී වීමයි එම නිසායි අපි ක්‍රිස්තුස් වහන්සේගේ රසිකයන් නොවේ අපිත් අපේ දුකේ වේදනාවේදී ක්‍රිස්තුස් වහන්සේ මෙන් අපගේම කුරුසිය දරාගෙන ඉදිරියට යා යුතුයි එයයි සැබෑ වූ කිතුණුකම
එම නිසා අද සුවිශේෂයට සමන් දෙමින් විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ඒ කුරුසියේ මරණයට උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියට කෙසේද මුහුණ දුන්නේ කියන එක මෙනෙහි කරන්නට අපි උත්සාහ කරමු ඒ අයුරින්ම අපත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් මෙන් උන්වහන්සේ අනුගාමී වන්නට උත්සාහයක් දරමු ජේසු පිහිටයි